වැරදි මතයක් අධිපති මතය බවට පත් වෙමින් තිබෙනවා. ඒ මතය විවිධ කල්ලි කණ්ඩායම් විසින් හැඩ ගන්නනවා, වර්ණ ගන්නනවා. ඒ මගින් මේ රටට වෙන નિયમિત හානිය විපත කල්තියා පෙන්වා දීමේ යුතුයකම හා වගකීම අපසතුව තිබෙනවා. ඒ කාරණේ ඉටු කිරීම සඳහායි අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවීමට තීරණය කළේ. ඔබ කවුරුත් දන්නවා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව පසුගිය 31 වෙනිදා නිකුත් කළා මේ වසරේ පෙබරවාරි මාසයට අදාළ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව එළිදැක්වුවා. ඒ වාර්තාවේ සඳහන් වන ආකාරයට පහුගිය අවුරුද්දේ පෙබරවාරි මාසයේ ඇඟලුම් අපනයන වලින් ලැබපු ආදායම ඩොලර් මිලියන 496.4ක් නමුත් මේ වසරේ පෙබරවාරි මාසයේදී ඒ ඩොලර් මිලියන 431.3ක් දක්වා පහත වැටලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 2022 වසරේ ජනවාරි හා පෙබරවාරි මාස දෙකේදී ඇඟලුම් අපනයනෙන් ඩොලර් මිලියන 112.5ක් උපයාගෙන තිබුණත් ඒ තත්ත්වය මේ වසරේ මුල් මාස දෙකේදී 115.5කින් අඩු වෙලා තියෙනවා. ඔබ දන්නවා විදේශ විනිමය අර්බුදයකට මුහුණ දීලා ඉන්න රටක තමන්ගේ ණය වාරිකය ගෙවා ගැනීමට නොහැකිව ඉන්න රටක ඒ සඳහා ප්‍රමාණවත් ඩොලර් හෙවත් විදේශ විනිමය අහිමි වෙලා තියෙන රටක ආර්ථිකය යථාවත් කරනවා නම් ප්‍රකෘතිමත් කරනවා නම් කළ යුතුව තියෙන්නේ අපනයන ආදායම වැඩි කිරීමේ දිශාවට කලින්ටත් වඩා වැඩි වෙන දිශාවට ආර්ථිකය මෙහෙවලන එක. අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එක කුත් අරගෙන එන්න යුකලේකට අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි යවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි යවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අඩු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්.